ආගමින්ද පොඩි කාලයක් කියනවා. දැන් ඇත්තටම ඔය ඔය විදිහට හිතෙන්නේ දැන් අපිට හිතෙන්නේ මේ දැන් අයලට හිතෙන්නේ මේ 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 කියන දේ මං අහගන්නවා කියලානේ. හරිද? ආ. ඒකේ ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. මේකේ ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්නයක් නොවෙන්නේ මෙහෙම. හොඳට බලන්න. කියන දෙයක් එළියෙන් ඇහෙනවා කියලා තේරෙන්නේ එළියෙන් ඇවිල්ලා කනට වදින හින්දත් කොටසක් ඔතන ක්‍රියාත්මකයි. හැබැයි ඒක බාරගන්න හිත ඇතුලේ හැමතිස්සෙම මොනෝhari වෙනවා කියන එකක් තියෙන්න ඕනේ. ඔව්. පැහැදම කියන්නේ. ආ ඒක මොනෝhari වෙනවා. තේරුණාද ඒක? ඒ කියන්නේ ඒකයි ඔය කියන්නේ අභ්‍යන්තරයයි බාහිරයයි වෙන් කරන්න බෑ. ආ. ඇයි ඒ? මොනෝhari කියන සංඥාව හිතනකොට එළියත් හැදෙනවා ඇතුළත් හැදෙනවා. ඒකයි අර 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 පොයින්ට් එක වරදින්නේ. එළියේ ලෝකයක් නෑ මේ ඔක්කොම හිතේ හදාගන්න කියන එක වරදින්න ඕන ඕක හින්දා. ආ. පැහැදද? ඇතුළේ ලෝකයක් නෑ එළියෙන් හැදෙන්නේ කියලා ගන්න එකත් වරදින්න ඕන හින්දා. ඔය දෙක සම්බන්ධයි. දැන් හොඳ පොයින්ට් එකක් කියනවනේ සමහරවිට මම ඒක කිව්වල මේ ඔක්කොම මේ විඤ්ඤාණේ ප්‍රක්ෂේපණය මේ හිතේ තමයි ඔක්කොම කතා කියලා කියමුකෝ. මම මෙහෙමයක් කියන්නද? දැන් මේ ඔක්කොම ලෝකෙ බිහි වෙන්නේ හිතේ නම් මට මේ මොහොතේ පුළුවන් ද බැයිද අපේ අම්මව මෙතන බිහි කරලා බලන්න? මේ හිතේ නම් ඔක්කොම කතාව තියෙන. පුළුවන් දැන් මට ඒක කරන්න? බැ. බැ. එක පොයින්ට් එක. හිතෙන් බලන්න පුළුවන්. ඒ තමයි. දැන් අයියාව මම බලනවා වගේ මගේ අම්මව මට සජීවී මෙතන බලන්න පුළුවන්ද? බෑනේ. එතකොට එහෙනම් ඔක්කොම හිතේ කතාවක්ද? ඒ කියන්නේ මේ මුළු ලෝකෙම හිතේ කතාවක්ද? පැහැදම කියන්නේ. තේරෙනවද අවිද්‍යාව කොච්චර දරුණුද කියනවා නම් භෞතිකයත් හදලා ඉවරයි ලෝකය තුල. පැහැදද? ඒ නිසාම අභ්‍යන්තරත් හදලා ඉවරයි. එහෙනම් මේ දෙකේ ප්‍රත්‍ය තියෙනවද ඊටම දැන්? පැහැදද? ඔය විදිය ඔය දෙපැත්තම සම්බන්ධයි. ඔය දෙපැත්ත සම්බන්ධයි කියන්නේ අතීතයත් සම්බන්ධයි. වර්තමාන අනාගත හිණලඟ දුරපණිත සියුම් කරන බාහිර අභ්‍යන්තර කියන ඔක්කොම එක ගුලියට තියෙන්නේ. පැහැදද? අපිට අද තේරෙන්නේ මිනිස්සු හැටියට එළියයි ඇතුළයි විතරයි. දරුණුද පැහැදද? තේරෙනවද? පිටත කියලා සම්බන්ධකුත් එකම තමයි අරක. ඒක නේ දැන් නැත්තම් අයියාට පුළුවන් වෙන්න ඕනේ මං එහා කාමරේ ඉඳද්දි ගන්න. ඒක බෑනේ. බෑනේ. දැන් මමට මට හිතාගත්ත හැකි තමයි අපේ අම්මා මේ වගේ කියලා. හරිද? නමුත් දැන් අයියා මේ වගේ කියලා හිතාගෙන ඇස් දෙක ඇරියාම තියෙන සජීවී බවත් අපේ අම්මා මේ වගේ කියලා හිතාගෙන ඇස් දෙක ඇරියාම අම්මා මෙතන නැති තියෙන ස්වභාවය දෙකක් නේ. දෙකක්. ඒක තේරෙනවද මේ ඇහැට ගැටීමක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක තමයි ලෝකේ කතාව. පැහැදද? අපි 요거 පටලෝල ගන්නවා අර ශුන්්‍යතාවයට අල්ලනවා මේ ඇහැට ගැටුණට පස්සේ හිතක් හට ගන්න බවට. ඒ කතාව 100%ක් හරි. ඒ කතාව 100%ක් හරි කොතනද? විද්‍යාව පහළ වෙච්ච කෙනාට උදේ ඥාණය පහළ වෙන්නේ උතනට. පැහැදද? දැන් චක්කුඤ්ඤ පටිච්ච රූපේ චූපච්ච චක්කුඤ්ඤාණන් කියලා කතාවක් තියෙනවනේ. හැබැයි දැන් අපි කතා කරන් ආපු එකේ හැටියට අපි හිතන් ඉන්න එක නෙමෙයි නේද තියෙන්නේ. ඒක ගොලියට වෙන්නේ. හරිද? හැබැයි දැන් ඇහැ කියන එක ඉපදුනහම ගැටෙන රූප ස්වභාවයක් නැහැ නෙමෙයි. ඒක තියෙනවා. හරිද? ඒ ස්වභාවයක් පවතිනවා. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සත්‍යාවබෝධයත් එක්ක. කොහොමද ඒක ඇත්තටම වෙන්නේ කියලා. නැත්තම් අපි ඔය ඕදාරික ස්වභාවය ශුන්්‍යතාවයට කොටු කරන් ගන්නකොට අපිට තේරෙන්නේ මෙද හිඩසක් තියෙන ස්ථිර තැන් දෙක. බලනද? දෙලින් මේක දෙක පිටින් ගන්න යනකොට ඔතන වරුද්ද ගන්න. يعني අපි කරන්නේ අවබෝධයෙන් ඕක ගන්න. අන්න ඒක. දැන් අපි ඔය කරන්නේ ඔය මේ බටහිර වෛද්‍ය ක්‍රම වලින් ඇහැ කපනවනේ. ඒගොල්ලෝ ඇහැ කපන්නේ එළියෙන් කපන් එන්නේ. කියන්නේ මේ ගෙඩිය ගලවනවා ඊට පස්සේ කපනවා මෙද තිනවා කහපාට කියලා ඔහොමනේ ගන්නේ. බුදුහාඳුරු ඇහැ කපන්නේ ඔහොම නෙමෙයි. බුදුහාඳුරු ඇහැ කපන්නේ ඇතුළේ ඉඳන් එළියට. බලද? ඕක වෛද්‍යවරු ගන්නේ එළියෙන් කපලානේ. බුදුහාඳුරු එක හැක්කවත් කපන්නේ නැතුව ඇතුළේ ඉඳන්ම කියන කතාව. ඒකෝ තේනවද? උන්වහන්සේ කියන්නේ ඇතුළේ ඉඳන් එළියට. අවබෝධය කියන්නේ ඔන්න ඔය ඇතුළේ හරියට තේරුම් ගන්න එක. දැන් ඕක දන්න කෙනාට ડોක්ටර් කෙනෙක් කියන විදිහට කියන්න බැයිද? ඇයි ඇතුළේ ඉඳන් එළියට කතාව දන්න කෙනාට එළියෙන් ඇතුළට ආයේ දැහැයි? අද අපි පටලව ගන්න මේකයි. අපිට දැන් ඇතුළේ ඉඳන් එළිය නෙමෙයි මුලින්ම අහුවෙන්නේ. අපිට එළිය ඉඳන් ඇතුළේ අහුවෙන්නේ. එතකොට අපිට තියෙන්නේ එළිය තියෙන බවකුයි ඇතුළේ තියෙන බවකුයි. ඕක තමයි අපි විසඳන්න හදන්නේ. ඕක විසඳුවට පස්සේ තියෙන්නේ සාපේක්ෂ බව. පැහැදද? පැහැද මං කියන්නේ. හැබැයි ඇතුළේ ඉඳන් එළිය තේරුම් ගත්ත මනුස්සයා එළිය ඉඳන් ඇතුළට කැපුවා කියලා සාපේක්ෂ වෙන්නේ නැහැ. අහලා තිනවද Nirodha Arya Satya අවබෝධ වෙන කෙනාට උද්‍යවඥාණී කියලා ඥානයක් කරනවා කියලා? උද්‍යවඥාණී. උද්‍යවඥාණී ඇවිල්ලා නිරෝධාර සත්‍ය වැටහෙනවද? නිරෝධාර සත්‍ය නිසා උද්‍යවඥාණය පහළනවා. ආයි පහළද? ඒ කියන්නේ එතනින්ම පොයින්ට් එනවා නේද? නිරෝධාර සත්‍ය වැටහිච්ච කෙනාටමයි හටගන්නේ කොහොමද? හට නොගන්නේ කොහොමද කියලා තේරෙන්නේ කියලා. පහළද?
නිරෝධාර සත්‍ය වැටෙනු හිච්ච කෙනෙක් හට ගන්න බව තේරුම් ගන්න ගියාම හම්බෙන්නේ තියෙන දේවල් වල හට ගන්න විදිය. පැහැදද? එතකොට තමයි අපිට තේරෙන්නේ කොහොමද? පෙනීම ඇති වෙන්නේ ඇහැයි රූපයයි බැඳුනහම කියලා. පැහැද වුණද? මම හාරස්සලා අත්‍ය ඔක්කොම එකපාර පාල වෙනවා කියලා. ඒක හරි. දුක්ඛාර සත්‍ය දැකපු ගමන් ඔය අනිත් ඔක්කොම දකින්නවා කියන්නේ. ඒක හරි නේද? හැබැයි මම කිව්වේ චතුරාර්ය සත්‍යයේ දරුණුම ප්‍රබලම තැන. දුක්ඛ ආර්ය. ආර්ය කියන්නේ නිරෝධයට නම. හරි. ආර්ය කියන්නේ නිරෝධයට නම. ඒකයි එකක් දැක්කම කොහොමද දකින්න කියන්නේ. අයි ඔය හැම එකේම ආර්ය 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 කියලා දිනනවා. ඔය කියන්නේ නිරෝධයට. බෑ. ඒ හින්දා දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගත්තනම් නිරෝධේ නිකම තේරිලා. හැබැයි දුක්ඛ සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය කියලා තේරුම් ගත්තම මොකද තේරෙන්නේ? අපි අද කතා කරන පොයින්ට් ඔක්කොම මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ අමු දුක්ඛ සත්‍ය. ආර්ය කැල ගන්න. මොකද ආර්ය කැල කියන්න නම් අර අපි කතා කරේ ඉස්සෙල්ලා. ඇති බව හෝ නැති බව කියන දෙකෙන් මයින් වෙන්න ඕනේ. බලහද? අපි අද දුක්ඛ ආර්ය සත්‍ය කියලා ගන්නේ කැමැත්තේ නැති බව, ස්ථිර නැති බව, වසඟේ නැති බව. බලහද? දුක ඇති බව. ඒ හැමතැනම ඇති බව සහ නැති බව දෙකම තියෙනවා. බලහද? ඒකයි යක වෙනස් වෙන්නේ. උතර කතා. මං කිය පොයින්ට් එක බලහද? ඒකයි. ඒකයි අපිට මේ වෙලා තියෙන්නේ අපි බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය මේ සාමාන්‍ය ලෝකේ වචන වලට ගන්නවා. බලහද? එතකොට අපි දන්න තියරිය අර බුදුහාමුදුරෝ කිව්වා කියලා අරන් ගන්නවා. එතකොට අපිට සාපේක්ෂව මාර්ග වල අපිට හම්බ වෙනවා. අපිට සාපේක්ෂව නිවනක් අපිට හම්බ වෙනවා. බලහද මං කියන්නේ. ඒක අමතර කතාවක්. මං අර කියපු පොයින්ට් එක බලහද දුන්නා. අපිට වෙලා තියෙන්නේ අපි කරන්නේ අර නිරෝධ ස්වභාවය හොයන්නේ නැහැ නේ කවදාවත්. මේ බුදුහාමුදුරෝ කිව්ව කෙරවල මොකද්ද කියලා හොයන්නේ නැහැ. හරිද? ඕක හොයන්න තියෙන කම්මැලිකම නිසා අර ත්‍රිපිටක පුස්තක වහන්සේලාගේ තියෙන මොන හරි පෙළක් අරගෙන අපි කරන වැඩේ අපිට තේරෙන විදිහට ලියනවා. එතකොට අද කොහොමද ලියන්නේ? ඇහැ තියෙනවා, රූපය තියෙනවා, ওই දෙක ගැටෙනවා. ඕකන්ද මේ අඳුන ලියන්නේ? රූපය තියෙනවා, ඒ නිසා ඇහැ ඉපදෙනවා. ඒ නිසා ගැටෙනවා, ඒ නිසා හිත පහළ වෙනවා, ඒක මනසින් ගන්නවා, ඊට පස්සේ ඉපදෙනවා. තේරෙන්නේ නැද්ද මෙතන සාපේක්ෂයන් ගොඩක් තියෙනවා කියලා? රූපය ඇහ චක්කු විඤ්ඤාණය මනෝ විඤ්ඤාණය එක එක මැද හිස්තම් වැඩිද? බලද? ඕක හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නිරෝධය දැකපු කෙනෙක්ට. නැත්තම් අපි විස්තර කරලා තියෙන්නේ සරලවම අර යුරෝපීය වෛද්‍ය ක්‍රමයේ ස්වභාවය තමයි. සාපේක්ෂයි. බලද මං කියන්නේ? බලද? දෙන්නේ පොඩි කෙනෙක්ට භෞතිකයේ අතීතයේ හැදිලා තියෙන ස්වභාවයක් කියලා කිව්වොත් අතීතයේදී හැදි ගොඩනැගිච්ච භෞතිකය මේ භෞතික ස්වභාවය කියන්නේ විඥානයේ ස්වභාවය විඥානයේ මේ බලගෙනලා දැන් භෞතිකයකුත් හැදිලා නැහැ කියන ස්වභාවය විඥානයේ බලගෙනලා කියන්නේ නෙමෙයි මං කියන්නේ විඥානය කියන්නේ මෙහෙම ගන්නකෝ උදාහරණ කියන්නේ කොටස් පහයි බෙදන්න පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය පහ තමයි හරිද ඇත්තටම බැලුවාම ওই ටිකක් එහා බෙදන්න බෑ හරිද ඒකෙන් තේරුම් ගන්න එපා ඔය පහයින් තොරව වෙන જાතියක් තියෙන බවත් බෑද අර සමහරවිට එක එක්ස්ප්‍රේෂන් දිනවා ලෝකේ තව රූප වේදනා සංඥා සංකාර විඥාන වලට තොර එකක් තියෙනවා අපිට ඒක අදාළ නැතිඳ ඕනේ නැහැ කියලා ඒ පොයින්ට් එක තේරෙන්නේ නැද්ද එහෙම දෙයක් තියෙනවා කියලා තේරෙන කොටත් ආයි පහ තියෙනවා නෑ ඔකේ තියෙන මේකයි උතර මෝඩ වුණොත් එයාට තේරෙන්නේ මොකද ඔය පහ අයින් කරගත්තා නම් අර ටික තිබ්බට කමන්නේ නැහැ කියලා ආ එතකොට මොකෝ ආහිත ඇතුලෙන් දන්නව මොනවද තියෙනවා කියලා තාම මං කියන්නේ ඒ මං කියමින් ආවේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට ආයි වෙන් කරාම බුදුහාමුදුරු කියන්නේ රූපය කියන එකක් 11 ආකාරයෙන් එන්නේ. ඒ කියන්නේ රූපා රූපස්කන්ධයත් අතීත වර්තමාන අනාගත හිනලඟ දුරපණීත සියුම් ගන්න බාහිර අභ්‍යන්තර කියලා ආයි දෙකක් වෙනවා. හරිද? විඥානයත් අර 11ෙම තියෙනවා. ඒතර විඥානය නිසා එළියටලා පේනව නෙමෙයි මේ කුට්ටිය නිසාමයි මේක බෙදෙන්නේ. මම කියන්නේ අහිංසක හිත නෙමෙයි මේකේ ප්‍රශ්නේ හොඳේ. හරිද? මේ හිත කියන එක බිහි වෙන්නේ ඔරුව තියෙන්නේ වතුර මත වගේ අවිද්‍යාව කියන ජලයේ උඩ තියෙන්නේ. මම ඒක කිව්වා අතන ඔරුව අයින් කරලා හරියන්නේ නැහැ. හබල් කඩලා හරියන්නේ නැහැ. වතුරම හින්දන්න ඕනේ. පැහැද මං කියන්නේ. පැහැද? ආහාරය හිතුවා අතන දර 11ට අයිති වෙනවානේ අතීතයේ වර්තමානයේ කතන්දරකම. පැහැදද? එතකොට එතන විඥාණය නෙමෙයි කොට වෙන්නේ. ආපහු එතකොට ආපහු ගන්න දෙයක් නැහැ. මේක එළිය තිබ්බ එකක් දැක්ක කියලා කොහොමවත් ගන්න දෙයක් නැහැ. පැහැද මං කියන්නේ. ඒකටම අදාළ ඔය අර්ථේ හරියටම වැටහුණාම එයා එලියක් නැහැ කියන්නේ. එයා දන්නවා එලියක් තියෙනවා නම් තියෙන්නේ මෙහෙම නිසා කියලා. පැහැද මං කියන්නේ.
මේ දැන් ආයි මං කියන්නේ මේ එළියේ දේවල් තියෙනවා ඒවා තියෙද්දි මේ නිවන් දකින කතා නෙමෙයි ඈ පැහැදිලි කතා නැතුව මේකෙන් බහින්න එපා දැන් ආයි අරක වස්තු තියෙනවා ඒ ලෝකෙන් මම නිවන් දකින්නවා කියලා පැහැදිලි පැහැදිලි තේරුණා කතා ඒ කියන ස්වභාවය තත්ත්වම මේ අදාළ දෙයක් උසක් වෙනම කොටසක් නෙමෙයි අන්න ඒකයි ඒ කියන්නේ මේ මූල විඥාන නෙමෙයි අවිද්‍යාව නිසාමයි අද මේ විදිහට අපිට භෞතිකව කයක් හම්බෙලා ඒක ඇතුළය භෞතික කය බිහි වෙලා තියෙන මේ එළිය බාහිරය අපි හිටපු අතීතය මේ වර්තමානයේ අනාගතය ඔය ඔක්කොම ටික බෙදෙන්නේ අර මූල අවිද්‍යාව නිසා. පැහැදිලි මං කියන එක. පොඩක් තේරුම් කරගන්න. හරිද? ඒකයි රහත් වෙච්ච උතුමන් වහන්සේලාත් ලෝකය තුල ගනුදෙනු වෙනවනේ. එනේ උන්වහන්සේලාටත් මේ ලෝකය කියන එක නැහැ වෙ කියලා තේරෙනව නෙමෙයි. තියෙන බව තේරෙනවත් නෙමෙයි. බලද? උන්වහන්සේලා ඊට එහා නුවණකින් ඉන්නේ. එනේ පච්චුප්පන්නං කියලා තියෙන්නේ. ඒ කියන්නේ වර්තමානයේ නෙමෙයි හොඳේ. බලද? බලද? එනේ හරියට ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය වෙනකොට වෙන බව දන්නවා. බලද? පච්චුප්පන්නයි කියන්නේ අතීත හෝ වර්තමාන හෝ අනාගත නෙමෙයි. අතීතයත් වර්තමානයත් අනාගතයත් අර එකලස් ආකාරයෙන් බිහි වෙන්නේ පච්චුප්පන්න බව නොදන්න කම නිසා. පැහැල්. ඒකයි බුදුහාමුදුරු කියන්නේ එළියට වැරද්ද දාලා ඇතුළ ඕකේ කිව්වත්. ඇතුළ වැරදි කියලා එළිය ඕකේ කිව්වා. කෙලවරක් වෙන්නේ නැහැ. පැහැල්. ඇයි ඇතුළ තියෙනවා කියන්නේ එළිය ගැන දන්නවා. උදාහරණයක් එළියක් නැහැ කියලා හිතන්නකො. ඒතර නැත්තේ මොකද්ද? එළියක්නේ. එතකොට එළියක් නැහැ කියනකොටම එළිය දන්නවා. යන්නේ නම් නමල විතරයි කියන්නේ නේද? පැහැදිලි කතා. ඒ කියන්නේ කොහොමවත් ඇතුළක් තියෙන එළියක් තියෙනවා. හරි. පැහැල මේ නිකන් මේ ක්‍රියාවලිය තමයි මේ අපේ ගතිය. ඔකේ. මං කියන්නේ පැහැල්නේ. එළියේ වැරද්දක් ගැන දාන්න බෑ. ඇතුළ හරි කියලා හිතලා. ඇතුළ වැරදි කියලා හිතන්න බෑ. එළිය වැරදි කියලා හිතලා. ඇයි? මේ දෙක අන්‍යමන්‍ය විදිහට තියෙනවා. හරි අපේ කාරණාවට අරකට ආවම නම් දැන් ඉතින් මෙහෙමයි කතාව. දැන් උතන අයලට තේරුණා නම් අපි කතා කරන් හිටියේ මෙහෙම එක. අපි කිව්වේ ඔය ආත්ම සංඥාව ගැන ආත්මීය අත්ත සංඥාව ගැන අත්ත සංඥාව ගැන මේ වගේ එකක් මම ඒක සමරයිස් කරලා කියන පොඩක් දැන් මම මේ සිවුර පොඩි කළාම මේ රෙද්ද පොඩි කළාම අපිට තේරෙනවනේ රෙද්ද පොඩි කළා කියලා හැබැයි මේ රෙද්දෙන් ඇහුවොත් කියද රෙද්ද පොඩි වුණා කියලා නෑනේ ඒ කියන්නේ මොකද්ද රෙද්ද කවදාවත් දන්නේ නැති දෙයක් අපි මේකට පණ පොවලා එහෙම කරා කියලා හිතනවද නැද්ද ඔන්න ඔකට තමයි කියන්නේ සත්ව පුද්ගල සංඥාව කියලා සත්ව පුද්ගල කියේ ද්‍රව්‍ය වස්තු කියලා පෙන්නන්නේ ඔය ද්‍රව්‍ය වස්තු කියන්නේ ඔන්න ඔය සත්කාය ස්වභාවයෙන් තියෙන. ඒතර ඒ පොයින්ට් එකෙන් ගත්තාම මොන හරි දෙයක් පේනවා කියලා තේරෙන තැනම අපි හිතමුකෝ පේන්නේ අපිට උපේක්ෂා මට්ටමේ තියෙන gadulak කියලා. gadula දන්නේ නැහැ පේන බව. අපි දන්නවා gadulak පේන බව. ඒ මට්ටමේ අපි gadulට පණ දීලා. ඒක නාත්ම කරලා. පැහැදද? අත්ත කරලා තියෙන. පැහැදද? ඒ කියන්නේ අපි පෙනීම මට්ටම තුලම අපිට දේවල් හමු වෙනවනේ. ඒ හමු වෙන්නේ මාත්මීය සංඥාවෙන්. පැහැදද පොයින්ට් එක? ඕක තමයි අපි ප්‍රස්තුතයේ තිබ්බේ. හරිද? දැන් අපිට කොහොම කරත් අපිට මේ ජීවිතේ කරන්න තියෙන උප්පරිම දන තමයි උපේක්ෂාවට එන එක. පැහැදිලි ඇලිමේටිව නෙමෙයි. අපි කොහොමද අඩු කරා ගියමු කොහොමද අපිට එන්න දෙන උපේක්ෂාවට. හරිද? ඒ උපේක්ෂාව තමයි වැලිනා ලොකු ප්‍රශ්නේ. ඒ ආත්ම සංඥාවේ මුල. සාර සංඥාවේ මුල. පැහැදිලිද? ඒතරද අත්ත සංඥාව තියනවා කියන්නේ අනිච්ච දුක්ඛ මට්ටමද නිච්ච සුඛ අත්තද? නිච්ච සුඛ අත්ත වෙන්නේ මොකද? පැහැදිලිද? ඒ කියන්නේ නිවන් නෙමෙයි අසංගත නෙමෙයි සංගතයි. පැහැදිලිද? මයි පොඩි පොයින්ට් එකක් යනවා අසංගතය නොදැන අනිත්‍යව සංගතයි කියලා කාටවත් කියන්න බැහැ නේද? පැහැදිලි? අසංගතයි කියන එක දැක්කොත් තමයි සංගතය තේරෙන්නේ. පැහැදිලිද? පැහැලේ? නැතුව දැන් අපි නිකන් වචන දැනගත්ත කියලා කියලා වැඩක් නැහැ මොකද? හරිද? මොකද හොඳට බලන්න අපි අද සංගතයි කියලා තෝරන්නේ සංගතයි කියලා අපි දන්නෝනේ සැකසුනා කියන අර්ථය. හොඳට බලන්නව මට කියන්න හිතලා මේ ඇඳ සැකසලා දෙන්නේ කොහොමද කියලා කියන්න බෑ. මේ ඇඳ කියන එක සැකසලා දෙන්නේ මොන ප්‍රතිංගයක් ඉදින්ද? ඇඳ කියන එක හැදෙන්නේ කොහොමද මොන හේතු එකතු වුණොත්ද හිතා ගන්න නෑ ඒකනේ ඇඳ ඇඳෙන් ලබන වාසිය ඒක නෙමෙයි මම කියන්නේ මේ මේ ලී ඇඳ හැදෙන්නේ මොන වෙනද ඒකේ උත්තරයක් ඒක හරි දැන්ට හරිය පඩ ගාපු තේජෝය තව ඒක දැන් දෙටක් හරි දැන් හිතලා ආ ඒක ප්‍රියාව ඒ නිසා ඇඳ හදනවා එහෙමනේ ඔය තුනම බලන්න උදේ ඔය ඇත්තම කිව්වේ හේතුද නැත්නම් කර්ම ටිකද ඔය කිව්වේ හේතුද කර්ම ටිකද අපි හිතන් ඉන්න හේතු කියලා
ඔය අයියගේ කර්ම ටික අයියගේ කර්ම ටික හිතෙන් හිතලා හැදුවා කියන්නේ කර්මයන්නේ නේ අපිට දැන් මොකද ආදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක එකතු වුණාම හැදෙනවා කියලා නේද अभी मैं संगत के हिता कर्मफलवाद संगत के कर्मफलवाद नहीं मैं संगत तेरे ने हेतु फल दुड़ी अन्ना रे इतने बन वचन मे मनोहर एक कर्म है कर्म आकार तुनाती है हितिंग काइंग वचन तुनाक्या काय वची मनो की හොඳට බලන්න ඔය හැමතැනම අපි ඔය අද කතා කරන හේතුඵල ධර්මයේ හිතින් තියෙන කෑල්ලක් හරි වචනෙන් තියෙන කෑල්ලක් හරි අතට අහු වෙන දේවල් හරි මොන හරි එකතුවක් නේද කියන්නේ පැහැල් නෑ ඒක සංකතයක් නෙමෙයි මම මේකට වැරදි කියන තමයි මම කියන්නේ අද මං ඇහුවොත් මේ ටයිල් එක කොහොමද සැකසුනේ කියලා ටගල්මද කියන්නේ මැටි නිසා ගින්දර නිසා වෝනේ දැන් මැටි ගින්දර කියන්නේ ඇත්තටම හේතුද නැත්නම් ආයි කර්මද कर्म मट्टी मिदेन मिनसु एम हेतु अविद्या विनमुन अंदे अब नमट की लड़ना नमट ओके अविद्या कर्म हकन कहल अरे पल हेतु आदिदे मतगा पल हेतु आदि अभी अद कर्म फलवादे अन्नी हेतु फलवादे मैं पॉइंट तेरगा कर्म फलवादे तेरगनी सर ल ඕගොල්ලෝ මං ඇව්වාම ඕගොල්ලෝ කියන්නේ උත්තරේ ඇඳක් හදන්න හේතුනේ ඇඳක් හදන්න හේතු ආ ඇඳ කියන්නේ හේතුද ඵලයද ආ ඵලය ඇත්ත කරලා නේ හේතු හැන් ආ එතකොට ඒක හේතු ඉඳන් ඵලයට ආවද ඵලෙ ඉඳන් හේතුට ගෙව්වද ආ උඩ කියන්නේ කර්ම ඵලවාදය ඇඳ ස්ථීර කරගලා තමයි අන්න හරි බුදුහාමුදුර වෙන්නනේ ඕම ගන්නෙ නෙවෙයි තේරෙද बड़ा तीव्र है मैं एक एक नोदा ना संगत संगत गया इतना तीर आप ही तंगी ना तो कले जाना हरिद हरिट है एक तीव्र हन गया ये तो घुट है मुका तुम बज करा एक पले खाली मेहनत कर लाने पले एंध की है ना पले तीन वहां कि आरा गया बज कराने मुका देने पले आरा गया ना कर्म टिक हो හේතුව පැතිනම් ඵලයට යන්නේ. ඔය දිනේ ඵලයේ ඉඳන් හේතු ටික හොයන එක. බලද? බලද? අපිට තියෙන්නේ මොනවද? හේතු පුරුද්දද ඵල පුරුද්දද? ඵල පුරුද්ද. ආ ඒකම තමයි වයින් එකක් ගන්න. බලද? බලද වුණනේ. දැන්තර අපිට තියෙනවද මේ සත්කාය දෘෂ්ටිය නැත්නම් ආත්ම සංඥාව, සුඛ සංඥාව, ඉච්ඡා සංඥාව මොනවා හරි ඔය ඔක්කොම අන්තිමට ගොඩ ගහන්නේ කර්ම ඵලවාදය තුල. අන්තිම සමරයිස් වුණා නා. බලද? ඒ මං කිව්වේ අපිට අද ඇහැ සද්දේ චක්කු විඤ්ඤාණ කියන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ එකතු වුණාමයි මේක තේරෙන්නේ කියලා ගන්න තැනම අපිට එන්නේ කර්මඵලවාදයක් අවාසනාවට උනස් වැහද මොකද අපි දන්නවා පෙනීම තියෙනවා පෙනීම වෙන්නේ මේ නිසා කියලා වැහද ඒක තමයි ඵලයේ ඇත්ත කරලයි උත්තර ටික ගන්නෙ නිසා අන්න නිසාද अभी अरे मूल संज्ञा
කිරිපිටි සීනි තේගුණ උතරනේ. එතකොට තේරෙනවද මිනිහේ කලින්ම කිරිතේ කියන එක ඇත්ත කරලයි කිරිපිටි සීනි තේගුණ උතර කියන්නේ. ඕකට කියන්නේ ඵලයේ ඇත්ත කරලා හේතු කියනවා කියලා. ඒකට තමයි බුදු පියාණන්සලා කියන්නේ කර්මඵලවාදය කියලා. වැහැද? මම ඉතින් දැන් ওই උදාහරණ ආපු හින්දාම දැන් අපේ කතාවල් ලෙහන්න තැනක් ආපු හින්දා මම කියන්නම් ගියා. පුළුවන් නම් අපි දැන් ওই කතා කරේ ඵලය කිරිතේක ඇත්ත කියලා අරගෙන ඒකට අදාළ හේතු කියන එකනේ. ඒක තමයි කර්මඵලවාදය හරි? අපි ඒතර බලන්නේ ඵලයේ හේතුවාදයක්. ඵලයේ හේතුනේ හොයන්නේ. මං අහන්නේ දැන් හේතු හතරක් අපි දන්නවනේ මේ කතාවේ හැටියට කිරිතේකට. නේ? ඒව ඇත්තරම හේතු නම් කොහෙන් ගියත් හේතු වෙන්න දෙපයි. හා. මං අහන්නේ මෙන්න මේක හිතන්න. කිරිපිටි පැකට් එකක් කියන්නේ හේතුවක් නේද අපි දන්න විදිහට කිරිතේ හදන්න? හා. එහෙම අපි හිතන්නේ ඵලය ඇත්ත කරලා හේතු කියන හින්දා. මම කියන්නේ හේතු වල ඉඳන් පුළුවන් නම් කිරිතේ හදන්න ඵලය වෙන්නන්න. කිරිපිටි පැකට් එක හේතුවක් කියලා අපිට තේරෙන්නේ. හා ඕක හේතුවක් නම් ඔය හේතුව අතර ගන්නද අරගෙන ඕකෙන් පෙන්නන්න ඔය ඕකේ කොතනින්ද කිරිතේක හැදෙන්නේ කියලා. බලන්න මං කියන්නේ. පොයින්ට් එක බලද්ද? තේරුණාද? එහෙම හිතන්න බලන්න දැන්. කිරිතේක ඇත්ත කරලා කිරිපිටි පැකට් ගන්න එපා. මං කියන්නේ කිරිපිටි පැකට් එක අරන් පුළුවන් නම් කිරිතේ හදන්න. මං අනිත් පැත්ත මාරුවනේ හොඳේ. අපි කරන්නේ කිරිතේ හදන්න කිරිපිටි ගන්නවා. මං කියන්නේ කිරිපිටි අරගෙන කිරිතේ හදන්න. සහල් මං කියන්නේ. ඇත්තම බුදුපියාණන්සලා පෙන්නපු දර්ශනේ ඔය වගේ එකක්. පැහැද බුදුහාමුදුරුවෝ කියන්නේ ඵලය ඇත්ත කරලා හේතු හොයලා කියලා නෙමෙයි. ඒක තමයි අනිත් සියලු දෙනා කිව්වේ. මේක වෙන්නේ මේ නිසා මේක වෙන්නේ මේ නිසා කියලා අනිත් කට්ටිය කියන්නේ. බුදුහාමුදුරුවෝ නෙමෙයි කියන්නේ. මේක මෙහෙම වුණාද කියලා බලන්න කියලා කියන්නේ. පැහැද අනිත් කට්ටිය කියන්නේ මේක මෙහෙම උනේ මේ නිසා. පැහැද ඒක උඩ කට්ටිය කියන මොකද? නැකත් ග්‍රහතරු තාරකා හින්දා මේක වෙනවා. ඔය කර්මඵලවාදය. හරිද? පැහැද ඔය ඔක්කොම ඒවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ නැකත් නිසා මෙහෙම වෙනවද බලන්න. පැහැද පොඩි වශයෙන් වෙනස? කට්ටි මුළු ලෝකයාම කියන්නේ මේක උනේ මේ නිසා. බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම වුණාද කියලා බලහන් කියලා කියන්නේ. ඒක ප්‍රඥාව හොන්දර තේරෙනවා. ඇත්තර වෙන්නේ මොකද්ද කියන එක. පැහැද? Thank you.